ප්‍රසංග වේදිකාවදී අර ස්ටේජ් එකට ඔබ නිතර කාර්ය බහුලම වන තැන ඔතනනේ කොහොමද බොහෝ කාලයක් ඉස්සෙල් ලංකාවේ නොගිය තැනක් නැතුව ඇති කොළඹ මේ කුඩා පරිසරයේ ඉඳගෙන ලංකාවේ හතර වටේම සැරිසරලා තිනවනේ කොහොමද තියෙන අත්දැකීම් ලංකාවේ මොකද හරි සජීවී අත්දැකීම් වෙනවා හොඳ දේවල් වෙන්න පුළුවන් නරක දේවල් වෙන්න පුළුවන් වෙන ග්‍රාන්ඩුත් තියෙනවා පාරවල් යන්න කියලා මං එකක් කියනවා එකක් කියනවා මං ෆෝන් එකෙන් දැන් මට යාට කතා යා ඩ්‍රයිව් කරනවනේ මම තමයි කතා ඇති මගේ උගුරත් එන මම බැන බැන කිය මගේ උගුර නවා කතා කරන ඉතින් රණ්ඩු මං කොහොමද එලවන්නේ ඔක බොස් වම් පුරුෂයන් කියන ප්‍රශ්න ඊට පස්සේ සමහරවිට ෂෝස් මාරු වෙනවා අර පැත්තෙන් අර ගන්නකොට මං ඩිරෙක්ෂන් සරන්තේ වෙන ෂෝ එක මෙයා යන්නේ ඒ පැත්තට. එහෙන් කියන අක්කේ දැන් මෙතන නේද අපි කියනවා නෑ මේ කොහෙදින් දැන් පාලමක් කැහැ පැත්තේ කොට මෙතන මේ මොකක් හරි බන්ට් එකක් කැහැ පැත්තේ කියනකොට දැන් මෙයා යන්නේ වෙන පැත්තක. ඒ ෆෝන් නුදුරල අරගෙන ඉපස්සේ ආයි කතා ඒවනේ ඒවත් තියෙනවා. දැන් ටිකක් ඒ ප්‍රශ්න නෑ මොකද Google Map එකේ තියෙනවා. ඒ වගේ හැබැයි Google Map එකට වැඩිය ෂෝස් අපි ඒ කාලේ කරා. ඒ කියන්නේ දැන් 2007 වර්ෂයේ මගේ පුදුම රෙකෝඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ ෂෝස් 9-10 කරපුවා තියෙනවා රැට. ඉතින් දැන් එහෙම කරන්න බෑ. දැන් ෂෝස් 3-4 කරද්දී මේ ෂෝස් ඉවරත් වෙනවනේ. දැන් වෙලාවත් පොඩක් කලින් ඉන්නේ. අන්න ඒකනේ ඉස්සර වෙලාව තියෙනවනේ. ඉස්සර වෙලාව තමයි පාත්‍ර 6:00ට මං සිංක් කරලා තියෙනවා. 6 මිනිස්සු වැඩට යනවා. අපි මිනිස්සු වැඩට යනවා. අපි සින්දු කියන ස්ටේජ්. ඔව් එහෙම හරි. අපි මිනිස්සු කරලා නටනවා. අනේ සමහර 4-5 දෙනා ඉන්නේ ස්ටේජ්. ඒ කියන්නේ මේ ප්‍රේක්ෂකකාරී ඉන්නේ 4-5 දෙනායි. මම යනකොට අපි වටේම ගිහිලා යනවානේ. ඉතින් කෝල් කර කර යනවා. ඉතින් ඒක හරි හොඳ ඒ අතීතේ නම් හරි සුන්දරයි. එදා සහ අද ඒ මතකයන් ගැන කතා කරද්දී එදා ප්‍රසංග වේදිකාව සහ අද ප්‍රසංග වේදිකාව ගැන මොන වගේ හැඟීමක් තියෙනවා මේ නංගි මොකද එදා ඇත්තටම දැන් අපිත් එක්ක හිටපු ඒක අපි එක සමකාලීන හිටපු කට්ටිය හරි එකමුතුවක් තිබුණා. ඉතින් කෝල් කරලා කතා කරලා අපි කතා කරා කොයි දැන් ශානිකා හිමතුම ශානිකා හිමතුම ගොඩක් කරලා කතා කරා. ඉතින් සුප්ප මුන්න මොකෝ දෙන්නේ කියලා මම කියනවා මම මෙතන අයින උඹේ සිංගල මම මෙතනට යනවා. ඒ වගේ අපි ටග්ගල බෙදා ගන්න දැන් එකම ෂෝස් වල අපි එකට හම් වෙනවනේ. ඉතින් මම කියනවා මෙතනට එන්න එපා. මොකද මම මෙතන සිංග කරනවා. අතන සිංග කරනවා. ඉතින් අපි මාරු වෙනවා. ඉතින් එහෙමම පේන. ඉතින් හරි එකමුතුකමකුත් තිබ්බා. නිතර කතා බහ කළා. එහෙම අපි අර එකමුතුකමෙන් වැඩ කරගෙන තිබුණා. ඉතින් ඒක නිසා හැම වැඩක්ම අපිට අර මිස් කරගන්න නැතුව කරන්න පුළුවන් වුණා. දැන් මෙහෙම දැනුත් ඉන්නවා කීප දෙනෙක් අපිත් එකට. ඉතින් සමහර අය ඉන්න පොඩ්ඩක් ඒක ඉතින් කනගාටුවෙන් කියන්න ඕන මොකද මේ රියැලිටි වලින් ආපු ඒගොල්ලෝ පොඩ්ඩක් ඉතින් චුට්ටක් මෙහෙම මේ හරිය නෑ නේද ඒක ඉතින් ඒක ඒගොල්ලෝ ඉතින් අර වැඩි දුර ගමනක් යනවා නම් එහෙම ඉන්න හොඳ නෑ. අපි අර හැමෝත් එක්කම අර සුහදශීලව හිටපු නිසා මම නම් සවුන්ඩ් කරන කෙනා එක්ක පවා හරිම සුහදයි. මොකද කවදාකවත් බෑන්ඩ් එකෙන් බැහැලා සිංගල බැහැලා යනකොට මම හැමෝටම කතා කරලා යන්නේ මෙයා සමහරවිට මම ඇද්දගෙන යනවා. ඒ තව ෂෝස් දෙන මෙහෙම මෙන්න මේට එන්න පරක්කු වෙලා ඇද්දගෙන යනවා. බෑන්ඩ් රූම් කියන තිකුලන් කියන මේ මට පිස්සු මේ කීව ඉන්නවා කියලා. ඒතර එහෙම එකක් තිබ්බා. කොච්චර වැඩ තිබ්බත් අරගොල්ලොත් එක්ක කතා කරලා යන්න ඕන. මට අතහරි අල්ලලා යන්න ඕන. අන්තේ මොන දේ තිබ්බත් සවුන්ඩ් කරන කෙනාව තරහ කරගත්තොත් අපි ඒවා විඳලා තියෙනවා. පස්සේ ඔක්තර ඉල්ලුවත් බේස් එක වැඩි කරලා ට්‍රිපල් මොන දේ ඉල්ලුවත් තියෙන්නේ වොයිස් එක නේ. අපි සවුන්ඩ් කන්ට්‍රෝල්ස් අපි එක සෑහෙන උදව් කරලා තියෙනවා. මොකද ගොඩාකට වොයිස් යනවනේ. ඉතින් මං ඉතින් ඒගොල්ලොන්ගෙත් තමයි මං සමහරවක් කරලා සින් කරන්නේ. අර හොඳට වොයිස් එක දීලා අර තියෙන අඩුපාඩු වහලා එහෙම දෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒක හරි ලොකු ශක්තියක්. ස්ටේජ් එකක් කියලා කියන්නේ පුදුම PR එකක් තියෙන ඕන වැඩක් නේ. පුදුම මහජන සම්බන්ධතාවයක්. අනිත් එක තව එකක් තමයි දිනේ හරි අමාරුයි perform කර කර සින් කරන්න live. ඔව්. ඒ කියන්නේ මහන්සිය. ඔව් අනිවාර්යයෙන්. live සින් කරනවා කියන්නේ හොඳට සින් කර ගන්නත් ඕන. ඊට පස්සේ අර අරකත් කරන්න ඕන. දෙකම බැලන්ස් එක යනකොට ඒක හරි වෙහෙසයි. ඉතින් ෂෝස් වයි තන්නේ එහෙම නටනට සින්දු කීකී ෂෝස් 7-8ක් පෑකට කරද්දි දාඩිය නාලේ ඉන්නේ. ඉතින් අර අනිත් එකට යනකොටත් ඒවා එහෙමමයි. අර කොච්චර වාහනේ චුට්ටි දුර යනකොට ඒත් එත ඇඟේ සමහරවිට පිට තින් නොපෙනෙන කොච්චර දරා ගැනීම මේ ඇතුලේ තියෙනවද? එහෙම නිකන් හරි දුෂ්කරම වෙච්ච සමහර වැදින සින්දු 4-5ක් කියලා බලින්නම් මෙන්නේ වන්මෝ අම්මෝ වෙනවා ඊට පස්සේ. හරි අමාරුවෙන්ම ගත කරපු කාල සමයන් පිළිබඳ ස්ටේජ් එකකින් තියෙන අත්දැකීම් කොහොමද? සමහර වෙලාවට වගේ අදහස් තියෙන. ඔව් ඒ කියන්නේ සමහර මේ කාර්ය බහුල කාලෙදී දැන් තව ෂෝ දැන් අතනට යනවා. සමහර අපි ඒ කාලේට අපි මේකක් ෂෙඩියුල් එකක් හදන්නේ. කෝල් කරන තැනට යන්නේ. මොකද ෂෙඩියුල් වලින් වැඩන්නේ මොකද සමහර තැන් වල ආටිස් එතන පිරීලා සමහර තැන් වල ආටිස් නැහැ. එහෙම වෙලා තිනවා. සමහර තැන් වල අර අපි මං අපහසුතාවයටපත් වෙන්නේ තව ආටිස් කෙනෙක් එනකන් අපි තියාගන්නවා. ඒක ඉන්නෝනේ. ඉතින් එතකොට ඒ වෙලාවට මං මට බෑනේ සමහර අය බහැලා යනවා. මං දැකලම තියෙන සින්දු දෙකෙන් බහැලක් දුවනවා. නමුත් මං එහෙම නෑ. මං නොන් ස්ටොප් එකක් කියනවා. Thank you.